සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි අද අපි ඔබට ඉතාම වැදගත් මේ ලංකා භූමියට අපට ඒ වගේම මුළු ලෝකයාටම තියෙන ලෝකේ උතුම්ම වස්තුවක් හැටියට අද වැඩ ඉන්න ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ඒ බෝධි ආශිර්වාදය අපි ලබන්නේ කොහොමද මේ බෝධීන් වහන්සේගේ පූජනීයත්වය කොයි ආකාරයෙන්ද මේ ගැන අද අපි කරුණු කීපයක් මේ ධර්මානුශාසනාව තුළ ඉතාම වැදගත් කරුණු කීපයක් අපි පිළිවෙලට සාකච්ඡා කරමු පින්වතුනි අපි කවුරුත් දන්නවා හැම බුදුරජාණන් වහන්සේ නමකටම බෝධීන් වහන්සේ නමක් උන්වහන්සේ මව්කුසින් බිහිවෙන දවසේම වජිරාසනේ ළඟින් පැන නගිනවා. ඒක ලෝක ධර්මතාවය. මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බෝසතාණන් වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුසෙන් බිහිවෙච්ච දවසේම උන්වහන්සේ වෙනුවෙන් මහරි බෝධියේ බෝ අංකුරය වජිරාසනේ ළඟින් පැන නැග්ගා. උන්වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නේ මහරි බෝධීන් වහන්සේ. ඒ වගේම කෝණාගමන බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මව් කුසින් බිහි වෙනකොටම නුග බෝධියේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙද්දී දිඹුල් බෝධියේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. ඒ බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන්න සෙවන දුන්න ඒ ශාසනය තුළ බෝධීන් වහන්සේ බවට පත්වුණේ ඒ බෝධීන් වහන්සේලා. ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා එදා දෙව්ලොව දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ පස්මහ බැලුම් බලල ඇසළ පෝය දවසේ පින්වන්ත මහාමායා දේවී කුස පිළිසිඳ ගන්නට යෙදුණා. හරියටම මාස 10ක් මව් කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්වනේ පින්වන්ත මහාමායා දේවී කුසින් අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට බිහි වෙන වෙලාවෙම අපි ධර්මී කියන්නේ සහජාත වස්තු එකම දවසේ එකම මොහොතේ මේ ලෝකෙ පහළ වෙච්ච සහජාත වස්තු කියලා කියනවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ උපදින වෙලාවෙමයි බුද්ධගයා වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝ අංකුරේ පහළ වෙන්නේ. එදා ඒ මොහොතෙමයි යසෝදරාවගේ උපතක් සිද්ධ වෙන්නේ. ඒ වගේම චන්න ඇමතියා කන්ත කසුගේ උපතක් සිද්ධ වෙන්නේ එදා ඒ මොහොතේමයි. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් රැගෙන සුදු ඇලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේට වජිරාසනේ ළඟට වැඩම කරද්දී උන්වහන්සේගේ වයස අවුරුදු ඒ වෙනකොට හරියටම 35යි. වෙසක් පෝය දවසේ තමයි උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන්ම වජිරාසනේ ළඟින් පැන නැග්ග බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. එදා කුසතන අරගෙන ගිහිල්ලා මේ බෝධි මූලයේ ඉස්සල්ලාම අටුවාවල සඳහන් වෙන තොරතුරු මේ උතුරු දිශාවට කුසතන එළ මහපොළෝ කම්පාවට පත් වෙනවා. උන්වහන්සේට යම් වැටහීමක් ඇති වෙනවා පෙර බුදුවරු
උතුම් ධර්මය අවබෝධ කරානං උතුරු දිසාවට නොවී වැඩයින්න ඇත්තේ. දකුණු දිසාවට කුස තනයල නො ඒ වෙලාවෙත් පොලෝ කම්පාවට පත්වෙන. බටහිර දිසාවට කුස තනයල නො එතනදිත් පොලෝ කම්පාවට පත්වෙන. නැගෙනහිර දිසාවට කුස තනයලනො කිසි වෙන සක්වෙන්න උන්හන්සට වැටහෙනවා. එහෙම නං මා වැඩ සිටිය යුතු දිසාව නැගෙනහිර දිසාවට මුහුණලා. උන්වහන්සේ ඒ භූමියේ වජිරාසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිය කියලා අපි අහලා තියෙනවා. මේ චතුරංග සමන්නාගත වීරිය කියලා හඳුන්වන්නේ උන්වහන්සේ දැඩි වීරියක් හිතර ගත්තා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් මගේ ජීවිතේ නැති වුණත් මම මේ ආසනේ නැකිටින් නෑ කියන දැඩි අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. ඔන්න ඔය ආසනේ මත වජිරාසනේ මත උන්වහන්සේ වැඩ ඉඳලා චතුරංග සමන්නාගත වීරියෙන් උන්වහන්සේ වැඩ ඉන්නකොට ඔබ දන්නවා මුලින්ම කලබල වුණේ වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලාකින් ඇතු පිට නැගලා ඒ භූමියට ඇවිල්ලා මහා බියජනක හඬ ඇති කරමින් උන්වහන්සේව ඒ ආසනේ නැකිටවන්න උත්සාහ කරා. නමුත් අපේ බෝසතාණන් වහන්සේ ශ්‍රී හස්තය පොළොවට තියලා පාරමී ධර්ම මෙනෙහි කරලා මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේ සත්‍යක්‍රියා කළා. පොළොවට ශ්‍රී හස්තය තියලා දිවුරුවා. මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. ඔබ වහන්සේට මෙතන වැඩේ නයිතියක් තියෙනවා. ඔබ වහන්සේ පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ඒ වෙලාවේ වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක සීසීකඩ පලා ගියා කෙනෙක්. ඕක තමයි අපි ධර්මයේ හඳුන්වන්නේ අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ රාත්‍රී ආනාපාන සති භාවනාව ඔස්සේ අර බෝධීන් වහන්සේට පිට දීලා නැගෙනහිර දිසාවට මුහුණලා ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. ඉක්මනින් උන්වහන්සේගේ හිත සමාධියට පත් වුණා. පළවෙනි ධ්‍යානෙට, දෙවෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙට, හතරවෙනි ධ්‍යානෙට හිත සමාධිමත් වුණා. හතරවෙනි ධ්‍යානෙට සමාධිමත් වෙච්ච උන්වහන්සේගේ ඒකාග්‍ර මනසින් අපේ බෝසතාණන් වහන්සේ තාම බුදු වෙලා නැහැ. උන්වහන්සේ හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත දකින්න. උන්වහන්සේ හිත යොමු කරනවා සමගම පළවෙනි විද්‍යාව උන්වහන්සේට පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට තමන් ගත කරගෙන ආපු සංසාර ජීවිත දකින නුවණ. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ ගෙවාගෙන ආපු සංසාර ජීවිත උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. ඒ බෝධි මූලයේ පහළ වෙච්ච පළවෙනි විද්‍යාව. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී දෙවනියාම හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනික් සත්ත්වයෝ? ඒ අයත් මේ වගේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර පායි වැටි වැටි යන ගමනක්ද? බෝධි මූලයේදී අපේ බෝසතාණන් වහන්සේට පහළ වෙච්ච දෙවනි විද්‍යාව තමයි චුතූපපාත ඥානය. චුත කියන්නේ කෙනෙක් ඒ ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුත වීම. මිනිස්සු මැරෙනවා, දෙවියන් චුත වෙනවා, අමනුෂ්‍යයන් චුත වෙනවා, ඒ ආත්ම වලින් සතුන් මැරෙනවා. එතකොට අපි කියනවා මරණය කියලා චුත වීම. ඒ චුත වීම සමගම කර්මානුරූපීව උපත කරා යන කෙනෙක් මරණයට පත් වෙලා කර්මානුරූපී උපත කරා යන ආකාරي දකින නුවණ චුතූපපාත ඥානෙ. අපේ බෝසතාණන් වහන්සේට බෝධි මූලයේ ලැබිච්ච දෙවනි විද්‍යාව. ඒ තුලින් උන්වහන්සේට දකින්න ලැබුණා මේ සංසාරික සත්වයන් සතර පායි වැටි වැටි අන්ත දුක් විඳ විඳ යන සංසාර ගමනේ භයානකම. ඒ වෙලාවේ තමයි කවදාද මේ ලෝකේ සත්වයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා
ජරාමරණවලට හේතුව විමසන්න ගත්තේ. අන්න උන්වහන්සේට වැටහෙනවා ඉපදීමක් නිසා ජරාමරණ ඔය විදිහට පටිච්ච සමුප්පාදේ අනුලෝම වශයෙන් අවිද්‍යාව දක්වාම විමසගෙන විමසගෙන ගියා. පටිච්ච සම්පාදේ ප්‍රතිලෝම වශයෙන් විමසගෙන ගියා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්නේ නියාමයේ අවසානයේ නැගෙනහිරේ අරුණෝදය මතුවෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි, ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඔය ආකාරයට. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් බෝධි මූලයේදීම සතියක් විමුක්ති සුව විඳිමින් වැඩ සිටියා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන්න පූජනීයත්වයට පත් වෙන්නේ ඔන්න ඔය හේතු කීපය නිසා. එකක් තමයි බෝසතාණන් වහන්සේ වෙනුවෙන්ම ඒ මොහොතේම වජිරාසනයේ ළඟින් පැන නැග්ග බෝධීන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න බෝධියට පිට දීලා තමයි චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටියේ. ඒ වගේම උන්වහන්සේ රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානි, දෙවෙනි යාමේ චුතෝප්පාත ඥානි, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත් උනේ ඒ බෝධි මූලයේදී. ඒ වගේම බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ආසනින්වත් නැගිටින් නැතුව උන්වහන්සේ බුදු වෙලා සතියක් විමුක්ති සුව විඳිමින් බෝධි මූලයේම වැඩ සිටියා. බුදු කෙනෙක් යම් ආසනයක වැඩ හිටියානම්, යම් ස්ථානයක වැඩ සිටියානම් ඒක පාරිභෝගික වස්තුවක්, පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් හැටියට හඳුන්වනවා. අපි ධාතුන් වහන්සේලා කියන වචනේ ඇහෙනකොට ඔබට මතක් එන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අස්ථි ධාතුන් වහන්සේලා තමයි කෙනෙකුට මතක් වෙන්නේ. එක්කෝ කේච ධාතුන් වහන්සේ නමක්, අස්ථි ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලාට අපි කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් වලටත් අපි කියනවා ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ චීවරය, අපි කියන්නේ බුදුහාඳුරන්ගේ සිවුර කියලා නෙමෙයි ධර්මයේ හඳුන්වන්නේ, චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාත්‍රය, අපි කියන්නේ බුදුහාඳුරන්ගේ පාත්‍රය කියලා. පාත්‍රා ධාතුන් වහන්සේ හැටියට හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ නමක් දියගෙන ගිය භාජනය පරිහරණය කරපු ඩබරා ධාතුන් වහන්සේ කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ යම් ආසනයක වැඩ සිටියානම් මිනි පළඟ, ඔබ දන්නවා ලංකාවට වැඩම කරලා මිනි පළඟ මත වැඩ සිටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයක් හදා ධාතුන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු දේ පාරිභෝගිකයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතියෙම බෝධි මූලයේ විමුක්ති සුව විඳමින් වැඩ සිටියා. ඒ බෝධිය පාරිභෝගික උතුම් පූජනීය ධාතුන් වහන්සේ නමක් බවට පත් වුණා. පළවෙනි සතිය අවසානයේ දෙව් බමුණන්ගේ සැක දුරු කරන්න බෝධි මූලයෙන් අහසට පැන නැගල යමාමහ පෙළහර පෑවා කියලා බහලා තියෙනවා. මේ ජයශ්‍රී මහ බෝධියට ඉහළ අහසේ, වජිරාසනයට ඉහළ අහසේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන්නට යෙදුනේ. දෙවනි සතිය බුදු වෙලා දෙවනි සතියෙම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්වුවා. අපි ධර්මී කියන්නේ අනිමිස ලෝචන පූජාව කියලා බහලා තියෙන. ඇසිපිය නොහෙලා දැන් අද තියෙන බෝධි පූජාවක නිකන් හිතන්. අද අපි බෝධි පූජා කරනවා, බෝධීන් වහන්සේට පුද පූජා කරනවා. අපි බෝධීන් වහන්සේට පැන් කලයක් අරගෙන ගිහිල්ලා බුදු ගුණ කියලා, අපි මේ විකාර පූජා ගැන නෙමෙයි කියන්නේ, සාමාන්‍ය සද්ධාවෙන් කරන බෝධි පූජා ගැන හිතන්. කෙනෙක් බෝ මළුව අතුපතු ගාලා ඔන්න බෝ මළුව අමදිනවා, පිනක්. ඊළඟට මල් ආසන සුද්ධ පවිත්‍ර කරනවා, නියම බෝධි පූජාවක් තියෙන ක්‍රමේ, පිනක් රැස් වෙනවා. ඊළඟට මල් පූජා කරත් ඒ මල් නිකන් තැන් තැන්වල විසි කරන්නේ නැතුව ලස්සනට පිළිවෙලට සකස් කරලා පූජා කරන්න, හිත පහදින විදියට මල් වට්ටිය සකස් කරන්න, දැහැත් ගිලම්පස පූජා කරද්දී බොහොම ගෞරවයෙන්
ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ ගෞරවී පූජා කරන්න. ඊළඟට මිනිස්සු අපි දැකලා තියෙනවා පැන් කල් අරගෙන බුදුගුණ කිය කියා. බෝධීන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරලා බෝධීන් වහන්සේට පැන්වක් කරන. එදකොට කිරියාහාර පූජාවක් වේවා, ඔය පැන් පූජාවේවා, දානය පූජා කිරීම වේවා, ගිලම්පස පූජාවක් වේවා, ඔය සියලු බෝධි පූජාවල් අදාපි කරන පූජාවල් බොහොම ලේසි. ඔබ හිතන්න අපිට ප්‍රතිපක්තියක් හැටියට බෝධීන් වහන්සේ දෙස නෙත් යොමාගෙන අඩුගාන පැයක් පැය භාගයක් ඔබට ඇසිපියෙන් නොහෙලා බලාගෙන ඉන්න පුළුවන් බෝධියේදී අඩුගාන විනාඩි 10 බෝධීන් වහන්සේ දෙස එක එල්ලේ එකම අරමුණකින් එකම අදිෂ්ඨානෙ බුදුරජාණන් වහන්සේ මේ බෝධි මූලේ වැඩ ඉන්නවා කියන අදිෂ්ඨානෙන් හිතේ සද්ධාවෙන් බුදු ගුණ සිහි කර කර බෝධිය දිහාම බලාගෙන ඉන්න පුළුවන් දෙක ඉරියව්වේ පැය භාගයක් අත ඉන්න බෑ මිනිස්සෙකුට. ඇසිපිය නොහිලා අඩුගාන විනාඩි කීපයක් අත ඉන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධියට කෘතගුණ සැලකීමක් හැටියට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්වේ. ඒක අදිෂ්ඨාන පූජාව. අනාගතයේ දෙව් මිනිස් ලෝකයා වැඳුම් පිදුම් ලබනේ උතුම් බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්වුවා. ඔන්න ඔය හේතුව එක්ක බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතාම පූජනීයත්වයට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරිභෝගික බුදු කෙනෙක් පරිහරණය කරපු වස්තුන් ධාතුන් වහන්සේලා අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේම අග්‍රයේ කියලා බුද්ධ දේශනාවක සඳහන් වෙනවා, අටුවාවල සඳහන් වෙනවා. පිංගතුනි, ඒ නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය තමයි අද අනුරාධපුර මහමෙවුනා උයනේ ලංකා භූමියේ වැඩ සිටින්. මතක තියාගන්න, ඒ බෝධියේ බෝ අංකුරයක් නෙමෙයි, බෝ පැලේකුත් නෙමෙයි, බෝ ඇටයකින් හටගත්ත බෝ දල්ලකින් හටගත්ත ගහකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව දකුණු පැත්තේ විශාලම අත්ත. එහෙම කිව්වොත් ඔබට හොඳට තේරෙනවා. දක්ෂින සාකාව කියන්නේ දකුණු පස බෝ අත්ත. එතකොට මේක කොහොමද ලංකා භූමියට ලැබුණේ? අපි අද මේ ධර්ම දේශනාවේදී ඔබට මේ ධර්මයේ සඳහන් වෙන අසිරිමත් විස්තරේ, බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකා භූමියට ලැබිච්ච ආකාරය අපි කතා කරා. පිංගතුනි, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එදා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න ධර්ම දේශනා කරලා ওই කටයුතු සිදු කරාට පස්සේ අනුලා බිසව ප්‍රධාන බිසවවරු බණහල ධර්මය අවබෝධ කළ ඒ අයට පැවිදි වෙන්න ඉල්ලීමක් කරානේ අපිටත් බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන්න. දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට මේ කාරණේ සිහිපත් කරා. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාව දැනුවත් කරා, රජතුමනි, කාන්තාවන් පැවිදි කරන්න නම් දඹදිවින් සංඝමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා වැඩමවිය යුතුයි. ඒ සමගම මහා බෝධියේ දක්ෂින සාකාව මේ ලංකා භූමියට වැඩමවිය යුතුයි. ඒ බෝධියේ දක්ෂින සාකාව මේ භූමියේ පිහිටනවද සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීමේ සමග සිදුවෙනවා. ඒ අනුව තමයි අරිට්ඨ කියන අමාත්‍යවරයා පිටත් කරලා යවනවා දඹදිවට. දැන් මේ කාරණේ ධර්මාශෝක රජුරවන්ට දැනුවත් කරා. මේ අමාත්‍යවරයා හරහා සංඝමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා ලංකාවට වඩම්මන්නත්, ජයශ්‍රී මහා බෝධි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකාවට වඩම්මන්නත්. ඒ වෙලාවේ රජතුමා තනි තීරණ ගන්නෑ. රජතුමා මේ කාරණේ විමසුවා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ඒ වෙනකොට වැඩ සිටියේ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරු හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ. මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පෙර බුදුවරුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ කරුණ සියල්ල උන්වහන්සේ ඉරදීෙන් දැකලා රජතුමාට කියන, රජතුමනි, රන් කටාරමක් කරවන්න. රත්තරණින් රන් කටාරමක් මේ බෝධියේ දක්ෂින සාකාව තැන්පත් කරන්න, රෝපණය කරන්න.
රජතුමා පෙරහැරෙන් පාර දෙපැත්ත සරසල පෙරහැරෙන් බුද්ධගයා වජිරාසන භූමියට මේ මහා සංඝයා පිරිවරාගෙන් රජතුමා රන් කටාරමස් සමග අසවල් දවස පිටත් වෙමු කියලා. එදා පෙරහැරෙන් බෝධි මූලයට පැමිණිය. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දස තතු විහිදිලා බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චේ බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසන භූමී වැඩසිටිනු. ඒ වෙලාවේ දක්ෂිණ සාකාව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාට පෙන්වෝ රජතුමනි මෙන්න මේ දක්ෂිණ සාකාව තමයි ලංකා භූමියට වැඩම්මේ යුත්තේ කියලා. ඒ බෝධීන් වහන්සේගේ දකුණු පස දක්ෂිණ සාකාව රජතුමාගේ ඇඟ කිලිපොලාගයක්. කොහොමද මේ බෝධියෙන් මම දක්ෂිණ සාකාවෙන් කරන්න? සාමාන්‍ය කෙනෙකුට පෙන්නපු ගමන් හිතෙන්නේ මේක කපලා අයින් කරන්න වෙයි, මේක බෝධිය අත්තක් කපන එක ලොකු අකුසලයක්නේ. රජතුමාට බයක් ඇති වුණා, කොහොමද මේක මං වෙන් කරන්නේ මේ බෝධියේ දක්ෂිණ සාකාව? ඒ වෙලාවේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි බුද්ධ අධිෂ්ඨානයක් මත ඉබේම වෙන් වෙනවා, රජතුමා වෙන් කළ යුතු නෑ. ඔබ රන් තුඩක් අරගෙන මෙන්න මෙතනින් බෝධියේ දක්ෂිණ සාකාව මෙන්න මෙතනින් වෙන් විය යුතුයි, එතනින් වටේට ලකුණක් තියන රන් තුඩකින්. රජතුමා ලකුණ කරලා බෝධියට වන්දනා කරලා බුද්ධ අධිෂ්ඨානය සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ යම් අධිෂ්ඨානයක් කරාද මේ බෝධියේ දක්ෂිණ සාකාව ලංකා භූමියට වැඩමවිය යුතුයි කියල, ඒ පරිදිම සිදුවේවා කියලා අධිෂ්ඨාන කරන්න කියෝ. පිංහතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේ සිදුකරපු මහා බුද්ධ අධිෂ්ඨාන පහක් ගැන සඳහන් වෙනවා. එයින් පළවෙනි දෙවනි තුන්වෙනි කියන අධිෂ්ඨාන තුනම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. දක්ෂිණ සාකා බෝධිය ලංකාවට වඩම්මන බෝධීන් වහන්සේ හා සම්බන්ධ අධිෂ්ඨාන තුනක් පිරිනිවන් මංචකයේ පිරිනිවන් පාන්න පෙර අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරා. පළවෙනි බුද්ධ අධිෂ්ඨානි තමයි අනාගතය. ඒ කියන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාන දවසේ මේ අධිෂ්ඨානි කරන්. අනාගතයේ ධර්මාශෝක නම් රජ කෙනෙක් පහළ වෙලා මහා බෝධියේ දක්ෂිණ සාකාව ලංකා භූමියට වැඩමවීම පිණිස රන් කටාරමක් රැගෙන මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ භූමියට වැඩම කරලා ඒ දක්ෂිණ සාකාව වෙන් වෙන තැනින් ලකුණක් තියලා බෝධියට වන්දනා කරන වෙලාවේ ඒ දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නගිමින් රන් කටාරමේ පිහිටාවා කියලා බුද්ධ අධිෂ්ඨානයක් කරා. ඒ තමයි පින්වතුනි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය. කවුරුත් කපලා රෝපණය කරන්නේ මේ බුද්ධ අධිෂ්ඨානයේ මත සිහි කරනකොටම අර රන් තුඩකින් ලකුණක් තියපු තැනින් ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටන්නේ බුද්ධ අධිෂ්ඨානය. දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියලා අධිෂ්ඨානයක් කර. මේ බෝධියේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදේවා කියලා අධිෂ්ඨාන කර. ඒ තමයි පිරිනිවන් මංචකයේ සිදුකරපු දෙවනි බුද්ධ අධිෂ්ඨානය. තුන්වෙනි අධිෂ්ඨානය තමයි දක්ෂිණ සාකාව කටාරමේ පිහිටියට පස්සේ රන් කටාරමත් සමගම බෝධීන් වහන්සේ අහසට පැන නැගලා අහසේ වලාගැබ අතර දෙව් බමුන්ගේ වන්දනා ලබමින් සතියක් බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඔන්න ඔය අධිෂ්ඨාන තුන මහා පරිනිබ්බාන අටුවාවේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර පිරිනිවන් මංචකයේ සිදු කරපු මහා අධිෂ්ඨාන හැටියට. පින්වතුනි, එදා ධර්මාශෝක රජතුමා රන් කටාරම රැකින බෝධීන් වහන්සේ අසලට පැමිණිලා ඒ අධිෂ්ඨානෙ සිහි කරලා බෝධියට වඳිනකොට ඒ බෝධියේ අනෙක් බෝධි ශාඛා එක පාට නොපෙනී ගිහිලා දක්ෂිණ ශාඛා බෝධිය පමණක් පෙනී හිටියා. සැනින් රන් තුඩෙන් ලකුණක් තියපු තැනින් දක්ෂිණ ශාඛාව ඉබේම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටියා.
රජතුමා ඇතුළු සියලු දෙනා මුළු ඇඟම කිලිපොලාගියා සාදුකාර දුන්න පුදුම ප්‍රාතිහාරයක් බෝධීන් වහන්සේගේ මේ පෙළහර දැකලා. ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා මුළු දඹදිව් තලයේම තමන් එක්සේ සත් කරපු අධිරාජ්‍යයක් හැටියට දඹදිව් රාජ්‍යෙම ඒ මහා බෝධියට දක්ෂිණ සාකාවට මම පූජා කරනවා කියලා තමන්ගේ රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරා. ඊළඟට ඒ බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් දෙවනි බුද්ධ අධිෂ්ඨානයට අනුව සවනක් ගණ බුද්ධ රශ්මි දහරා විහිදෙන්න පටන් ගත්තා. ඊළඟට රන් කටාරමත් එක්කම බෝධීන් වහන්සේ අහසට පැන නැගලා අහසේ බලාගැබ අතර රැඳෙමින් සතියක් අහසේ දෙව්බමුණුගේ වන්දනා ලැබුවා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. සතිය අවසන් වෙනකොට ටික ටික බෝධීන් වහන්සේ පොළොව මට්ටමට වැඩම කරා. ඒ බෝධීන් වහන්සේ සහිත රන් කටාරම පිළිගෙන බොහොම ලස්සනට සකස් කරපු රථයක තැන්පත් කරලා පෙරහැරින් වඩම්මගේ නැවිල්ලා ගංගානම් ගඟායිනේ නැවක බෝධියේ දක්ෂිණ සාකාව තැන්පත් කරලා රජතුමා ඇතුළු පිරිස ගං ඉවුර දිගේ සමාන්තරව ගංගානම් ගඟ මුහුදට වැටෙන තැන දක්වා එනවා. අර නැවේ බෝධීන් වහන්සේ සහිත නැව ගඟ දිගේ මුහුද අයිනට එනකන් ඇවිල්ලා එතනදීත් බෝධීන් වහන්සේ ආපහු අර නැවෙන් රැගෙන මණ්ඩපයක් මත තැන්පත් කළා. යලි දඹදිව් රාජ්‍ය පූජාක් නොයෙ විදිහට තුන් වතාවක් ධර්මාශෝක රජතුමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධියට දඹදිව් රාජ්‍යම තුන් වතාවක් පූජා කරා කියලා ඉතිහාස සඳහන් වෙනවා. ආපහු ඒ බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කළ රජතුමා කියනවා අරිට අමාත්‍යවරයාට කියනවා ඔබ ගිහින් මා හිත මිත්‍ර රජතුමාට දේවානම් පීතිස්ස රජතුමාට කියන්න මේ දඹදිව් රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට තුන් වතාවක් මම පූජා කරා. ලංකා රාජ්‍යත් මේ බෝධීන් වහන්සේට පූජා කරමින් පූජා පවත්වන්න කියලා දේවානම් පීතිස්ස රජතුමාට දැනුවත් කරන්න කියෝ. එහෙම කියලා බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කරලා සංඝමිත්ත ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා ඇතුළු පිරිසත් සමග මේ නැව මුහුදට සේන්දු වෙලා නොපෙනී යන තෙක්ම රජතුමා සාදුකාර දෙදී ඇස්වල කඳුළු වගුරුවමින් සාදුකාර දෙමින් බලාගෙන හිටියා කියලා ඉතිහාස සඳහන් වෙනවා. දැන් මහා සාගරෙන් බෝධීන් වහන්සේ රැගෙන පැමිණෙනකොටත් හරිම අසිරිමත් දේවල් සිදු වෙලා තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා මේ මහා සාගරය අපේ ඇස් දෙකට නොපෙනෙන ධර්මයේ සඳහන් වෙන දැන් අපි දකින්න ඔය මුහුදේ පීනන මාළු නොඑක් සත්තු ගොරෝසු ශරීර ඇති සත්තු තමයි අපි දකින්න. හැබැයි මහා සාගරයේ ඉන්නවා අමනුෂ්‍යයෝ. ධර්මයේ සඳහන් වෙනවා තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගාන්ධර්ව කියලා අමනුෂ්‍යයෝ ගැන. තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගාන්ධර්ව. මේ අය අමනුෂ්‍ය වර්ග, මිනිස්සු නෙමෙයි. මාළුත් නෙමෙයි. එදකොට සාමාන්‍ය මෝදේ ඉන්න අර ඇහැට පේන සත්තු නෙමෙයි. සමහර අයගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියනවා. සමහර අයගේ ශරීර යොදුන් 200 300 විස අපිට හිතා ගන්න බෑ. මහා මුහුද විමාන කරගෙන අමනුෂ්‍ය විමාන තියනවා කිය. ඒ අතර මුහුදෙන් මතුවෙච්ච යුගන්ධන පර්වතයේ වෙලාගත් නාග ලෝකේ නාග විමාන ගැන සඳහන් අපි ඇස්වලට පේන දේවල් නෙමෙයි. මේ මහා මුහුදේ දැන් බලන්න ඉතන තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග අන නාග ලෝකේ මහා සාගරය ඇසුරු කරගෙන පවතී. මේ නාගයන් බොහොම සද්ධාවන්තයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ නාග ලෝකේ නාගයන් හැබැයි ඒ අයට නිවන් දකින්න බෑ, මාර්ගඵල ලබන්න බෑ. ඒක අපායකට අයිති, දුගතියකට. හැබැයි ඔවුන් පිනට කැමති පින් කරන පිරිසක්. සුගතිය යන්න හිතාගෙන පින් කරනවා නාගයෝ. ඒ නිසා මේ නාගයෝ අර බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන මහා සාගරෙන් වඩිනකොට නැව මුහුද දිගේ එනකොට නාගලෝකේ නාගයන් කල්පනා කරා බෝධිය පැහැරගෙන නාගලෝකෙට ගෙනිච්චෝ අපිට හොඳක් ගොඩක් පින් කරගන්න පුළුවන්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ධාතුන් වහන්සේලා බෙදනකොටත් ද්‍රෝණ බමුණ සංගව ගත්ත එක් දළදා වහන්සේ නමක් ජයසේන නාරජු පොළොව ඇතුළෙම නාගලෝකයට අරගෙන ආව. අද පොළොන්නරුවේ සෝමාවතී මහා සෑයේ තැන්පත් වෙලා තියෙන දකුණු දළදා වහන්සේ
නාලුව වැදුම් පිදුම් කරපුයේ දළදා වහන්සේ. ඊළඟට ඔබ අහලා තියෙනවා රුවන්වැලි මහා සෑය තැන්පත් වෙලා තියෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා. ගංගානම් ගංගදිගේ එතනත් ගං යුර අයිනේ රාමගාම නගරේ කෝලිය රජදරුව චෛත්‍යයක් හදලා ධාතුන් වහන්සේලා තැන්පත් කළ තිබුණේ. මහා ගංවතුරත් එක්ක ගං යුරත් එක්ක කඩාගෙන චෛත්‍යය ගඟට වැටුණ. කරඬුව පාවෙලා ගියා මහා සාගරයට. වතුරේ ගිලෙන් නැතුව සාගරයේ මත ගෑවි නොගෑවි කරඬුන් වහන්සේ ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත බුද්ධ රශ්මි විහිදමින් මහා සාගරයේ වැඩ සිටිනවා. නාගලෝක නාගයන් දැකලා සාදුකාර දිදී නාලවට අරගෙන ගිහින් බොහෝ කාලයක් නාලව ධාතු මන්දිරයක් මවාගෙන වැඳුම් පිදුම් කරා. ඒ උතුම් ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ ඉරුදියෙන් නාලුවට වැඩම කරලා ඒ ධාතුන් වහන්සේලා මනුලවට වඩම්මගෙන ඇවිල්ලා තමයි රුවන්වැලි මහා සෑයේ ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා හැටියට තැන්පත් වුනේ. එහෙනම් අපිට පේනවා යම් තැනක ධාතුන් වහන්සේලා හෝ පූජනීය දෙයක් අනාරක්ෂිත වෙනවද, නාගයන්ට ගන්න පුළුවන් සාගරයේ හෝ යම් දියපහරක් ආශ්‍රිත පරිසරයක තියෙනවද නාගයන් සැනින් නාලුවට ගෙනියන්න උත්සාහ කර ඒ ඔවුන් පින් කරගන්න, උන්ට වැඳුම් පිදුම් කරන්න. මේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාවත් නාගයන් පැහැරගන්න උත්සාහ කරා. පිංගතුනි සංගමිත්තාව කියන්නේ ඍදි බල සම්පන්න රහත් භික්ෂුණියක්. ගුරුලුවෙස් මවාගෙන අහසේ පෙළහර පාමින් නාගයන් දමනය කරා කියන. මේ නාගලෝකේ නාගයන් ගුරුලන්ට බයයි කියලා සඳහන් වෙනවා. ගුරුලුවෙස් මවාගෙන පෙළහර පාලා නාගයන් දමනය කරා. දැන් නාගයන්ට පැහැරගන්න බැරි වෙච්ච තැන නාගයෝ මොකද කරේ? අපි අර සාමාන්‍ය කතාවට කියන්නේ මේ ඉස්සල්ලා උදුර ගන්න උත්සාහ කරා, ඊට පස්සේ ඇවිල්ලා දැන් හොඳින් ඉල්ලනවා. ඊට පස්සේ නාගයෝ පෙනී ඉඳලා කියා හිටිය, අනේ අපිට අනුකම්පා කරන්න, අපිට සමාවෙන්න, අපි බෝධිය පැහැර ගන්න හැදුවට අපිට සමාවෙන්න, අපි කියන විදිහට කටයුතු කරන්න, අපිට නාලවට මේ බෝධීන් වහන්සේ වඩම්මලා වැඳුම් පිදුම් කරලා අපේ නාග රාජ්‍යයත් බෝධියට පූජා කරන්න අපිට අවසර දෙන්න, අපිට සතියක්වත් අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඉර්ධි බල සම්පන්න සංගමිත්තා රහත් භික්ෂුණිය මේ බෝධියට නාගයන්ගෙන් අනතුරක් නොවෙන බවත්, ආපහු පොරොන්දු පරිදිම මේ නැවේ තැන්පත් කරන බවත් දැනගෙන සතියක් නාලවට බෝධීන් වහන්සේ වඩම්මන් අවසර දෙනවා. ලංකාවට දඹදිව ඉඳන් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ වඩින අතරතුර සතියක් නාලුවට නාගයන් අරගෙන යන. ඒ නිසා තමයි අදට බෝධි පූජා කවිවල, බෝධීන් වහන්සේ වදින කවිවල තියෙන්නේ සතියක් නාලුව පුදලද බෝධිය කියලා අපි වන්දනා කරන්න. සතියක් පුරා නාගයන් පුද පූජා කරලා නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ ආපහු පොරොන්දු පරිදි නැවේ තැන්පත් කර, ඊට පසුවදා තමයි දඹකුල පටුනට මේ නැව සේද්දුවෙන්. බෝධීන් වහන්සේ වඩිද්දී බෝධීන් වහන්සේ පිළිගන්න මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා, එදා රජතුමා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිස ඒ භූමියට ගිහිල්ලා හිටියා. මේ නැව ගොඩබිම ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා සාදුකාර දිදී කන් කටාරම් පිරිසත් එක්ක පිළිගත්තා කියන. බොහොම ලස්සනට සරසපු රතේක තැන්පත් කළ පෙරහැරෙන් මගදිගට පුද පූජා පවත්වමින් පෙරහැරෙන් මහමෙවුනා වීනට වඩම්මගෙන පැමිණියා. මේ මහමෙවුනා වීනට වඩම්මගෙන පැමිණිලා පින්වතුනේ මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වීමත් හරිම ආශ්චර්යයි. ඒ තමයි අපේ මහාවංශي අපේ ඉතිහාස පොද්දිහා බලනකොට සඳහන් වෙනවා. පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ සාකාවත් මහමෙවුනා උයනේ අද ජයශ්‍රී මහා බෝධිය පිහිටපු තැන පිහිටලා තිබිලා තියෙනවා. ඒ කාලේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දිඹුල් බෝධියේ දක්ෂිණ සාකාවත් ලංකා භූමියේ මහමෙවුනා උයනේ එතන ඒ කාලේ පිහිටලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දිඹුල් බෝධියේ ඒ නාබෝධියේ දක්ෂිණ සාකාවත් පිහිටලා තියෙනවා. එතකොට අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලාත් අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටලා තිබිලා තියෙනවා.
මීදු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි මෙන්න මෙතනයි පෙර බුදුවරුන්ගේ මහා බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටපු භූමිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඇසතු බෝධියේ දක්ෂිණ සාකාවත් පිහිටන තැන මෙතනයි. රජතුමා මෙතන රන් කටාරම සහිත මේ පෙරහැරෙන් මෙතනට වැඩම කරලා ඒ බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කරලා අපි වන්දනා කරමු. ඒ බෝධීන් වහන්සේ ඉබේම පෙළහර පාලා එතන පිහිටයි කියලා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ එතන තැන්පත් කරලා බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කළ වන්දනා කරා. පිංගතුනේ ලංකා භූමියේදීත් බෝධීන් වහන්සේ පෙළහර පාමින් රන් කටාරමත් සමග අහසට පැන නැග. එදා දවසම අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටලා ටික 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 පොළොව මට්ටමට වැඩම කරලා පෙර බුදුවරුන්ගේ බෝධි ශාකා පිහිටි තැනම පිහිටිය. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව පිහිටනවා සමගම මහපොළො ලංකා භූමියම කම්පාවට පත්වෙමින් ආලෝක ධාරා විහිදිලා කියා කෙනවා දෙව්ලොවට පවා. ඔය විදියට තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධිය ලංකා භූමියේ පිහිටන්. පිංගතුනි දැන් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා එදා මහමෙවුනා උයනේ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් හිතාගන්න බැරි විදිහට ටික ටික පහළට ඇවිල්ලා බෝධීන් වහන්සේත් ඒ භූමියත් වැසී ගියා. මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි සතියක් යනකම් වැස්ස වලාහක දෙවියන් සමග දෙවියන් මේ බෝධීන් වහන්සේට වැසී ඇදහැලෙන්න සලස්සමින් පූජා පවත්වනවා. සතියකට පසුව බෝධීන් වහන්සේ දැක වන්දනා කරගන්න නගරෙම සරසලා පෙරහැරෙන් අපි එමු කිය බෝධි පූජාවක් තියන. රජතුමා ඇතුළු සියලු දෙනා පිටත් වෙලා ගියා මිහිඳු මහරහතන් වහන්සේගේ මේ ඉල්ලීම පිළිගෙන. සතියක් මහා වැසි ඇදහැලෙමින් පොළොව මට්ටමටම වලාකුළු වැඩම කරලා බෝධීන් වහන්සේ වසාගෙන වැසි ඇදහැලුණා කියලා සඳහන් වෙනවා. සතියකට පසුව පෙරහැරේ මුළු නගරෙම සරසලා ඒ වෙනකොට මහා බෝධියේ දක්ෂිණ සාකා වඩම්මපු මේ පින්කමට උත්සවයට ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය පාලක රජවරු, ලංකා භූමිය පුරාම හිටිය බොහොම ශ්‍රේෂ්ඨ පූජනීය පුද්ගලයෝ ඒ වෙනකොට හිටපු අය මේ හැමෝම බෝධීන් වහන්සේගේ මේ පින්කමට අනුරාධපුරයට පැමිණිලා හිටියා. මේ සියලු දෙනා මිහිඳු මහරහතන් වහන්සේ සමග පෙරහැරෙන් මහමෙවුනා උයනට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ දැන් වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ හොඳට දර්ශනය වෙනවා මහා බෝධිය මහමෙවුනා උයන පිහිටලා තියෙන ආකාරය. එතනදී මල් පූජා කරලා සාදුකාර දෙමින් වන්දනා කරද්දී මේ බෝධීන් වහන්සේගේ බෝපල බොහොම හොඳට මෝරලා වැඩිච්ච බෝපල කීපයක් තිබුණා. එයින් පළවෙනිම මේ බෝපලයේ මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළ අතට ගත්තා. අරගෙන උන්වහන්සේ අදිෂ්ඨාන කළ රජතුමාට දුන්න, රජතුමනි මේ බෝ ඇටේ බෝපලය මේ රන් කටාරම තුළ මේ පස්වලින් වහලා රෝපණය කරන්න ඔබේ අති. මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරලා අර දීපු එක බෝපලය රෝපණය කරනවා සමගම හරිම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. එක බෝපලය අටට බෙදිලා බලාගෙන ඉන්න ඇද්දි පුංචි දලුරිකිලි දාමින් බෝ අංකුර අටක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. බෝධීන් වහන්සේ පිහිටපු වෙලාවෙත් ප්‍රාතිහාරි දැකලා එදා දේවානම්පියතිස්ස රජතුමා ලංකා රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරනවා කියලා ඔටුන්නත් ගලවල පූජා කරා බෝධියට. ඊළඟට දින හතකට පස්සේ මේ ප්‍රාතිහාරි දැකලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා හටගත්ත පෙළහර දැකලා දෙවනි වතාවට ලංකා රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ නැවත අර තවත් බෝ අංකුර හතරක් අතට ගත්තා. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා රජතුමාට දුන්න, රජතුමා පෙර විදිහටම මේ බෝ අංකුර හතරක් රෝපණය කරා. ඒ හතරත් පස්වලින් වහලා රෝපණය කරනවා සමගම එකක් අට බැගින් අංකුර 32ක් හටගත්තා. ඒ තමයි දෙතිස් ඵල බෝධීන් වහන්සේලා. සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා බලාගෙන ඉන්නැද්දී එක බෝ අංකුරේ අටට බෙදිලා අතු දළු රිකිලි දාමින් මේ බෝ අංකුර හටගත් ආකාරය.
මේ විදියට අෂ්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලාත් පහළ වුණා. මහා බෝධිය පිහිටල හත්වෙනි දවසේ. එදා බෝධීන් වහන්සේ දැකගන්න වන්දනා කරන්න මුළු ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය පාලක රජවරු ඇතුරු ඒ පූජනීය පිරිස හැම දෙනාට බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ ලංකා භූමිය පුරාම බෙදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ඒ අයට ලබලා දුන්නා. තම තමන්ගේ ප්‍රදේශවලට පෙරහැරින් වඩම්මලා තම තමන්ගේ පළාත්වල ප්‍රදේශවල මේ බෝධීන් වහන්සේ රෝපණය කළ පුද පූජා පවත්වන්න කියලා. ඔන්න ඔය විදියට තමයි පිංගතුනේ මහා බෝධියේ දක්ෂින සාඛාව ලංකාවට වඩම්මලා අනුරාධපුර මහමෙවුනා උයනේ එදා රෝපණය වීම සිද්ධ වෙන්නේ. අදටත් දැන් ඔය කතාව ඉතිහාස කතාව පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ මව් කුසින් බිහිවෙච්ච දවසේමයි වජිරාසනෙන් බෝ අංකුරේ පැන නගින්. ඒ බෝධියේම දක්ෂින සාඛාව තමයි මේ වැඩි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු කීයක්ද කියලා හිතන්න. අවුරුදු 2560 ගානක්ද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 80 දී. එහෙනම් මව කුසින් බිහි වෙච්ච දවසේ තමයි බෝධින් වහන්සේ හටගත්තේ. අවුරුදු 2700 ගානකටත් එහා පැරණි ඒ බෝධින් වහන්සේගේ දක්ෂින සාඛා බෝධින් වහන්සේ අද තියෙන ආශ්චර්යමත්ම දේ තමයි අදටත් අපිට අනුරාධපුර මහමෙවුනා උයනේ සියසිංහේ බෝධීන් වහන්සේ දැක ගන්න වාසනාව තියෙනවා. දැන් ඔබ බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කාරණේ. ඒ තමයි ඔබ නිකන් හිතන්න ඔබ ලෝකේ ඇවිදපු කෙනෙක් නම් සමහරට ඔබ ලෝකේ ගැන දන්න කෙනෙක් නම් ඔබට ලෝකේ ගැන ඇවිදින්න දෙයක් නෑ. අද අන්තර්ජාලයෙන් ගොඩාක් තොරතුරු හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඔබ ලෝකේ හොයලා බලන්න ඔබ ගිය තැනක හරි ඔබ දන්න තැනක හරි අවුරුදු 2000ක් 3000ක් පැරණි ගහක් හොයාගන්න පුළුවන්ද කියලා හිතන්න. බෝධියක් නෙමෙයි නිකන් ගහක්. ඔබ බලන්න ඔබේ ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ දිහා. ඒ බෝධීන් වහන්සේගේ ආවිෂ හොයලා බලන්න. ඔබ ඔබේ මුතුන් මිත්තන්ගේ සමහරට ඔබේ ආච්චිලා සීයලාගෙන් ඇහුවොත් ඒ අය කියයි අපි පුංචි කාලේ අපි සම්බන්ධ වුණා. අනුරාධපුරෙන් බෝවම් කුරයක් වඩම්වල අපේ ගමේ පන්සලේ රෝපණය කරේ. අපි ඒ කාලේ ඔය කටයුතු කරේ. බෝමලුව වැලි දැම්මේ අපි කියයි. එතකොට අපි දන්නවා අවුරුදු 100ක් හමාරක් තුල ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේලාගේ ආවිෂ ගත්තොත් අවුරුදු 50ක් 100ක් අවුරුදු 100ක් විතර වෙනකොට බෝධීන් වහන්සේ ඉතාම විශාල වෙලා අතු දිරලා කඩාගෙන වැටිලා ඒ බෝධීන් වහන්සේගේ බෝධි ශාඛා අපවත් වෙලා උලංගකට හරි ගහ පිටින් සමහර ලාවට ගැලවිලා වැටෙනවා. ඒ තරම් විශාලයි. ඒ අවුරුදු 50ක් 100ක් ගිය ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ. හැබැයි අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් විශාල වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණින්මයි වැඩ ඉන්නේ. අවුරුදු 2500 ගානක් අවුරුදු 2600ක 700ක විතර ඉතිහාසයක් තුල ඒ බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයෙම වැඩ ඉන්නවා කියලා කියන්නේ ඔබ හිතන්න මොනතරම් ආශ්චර්යයක්ද. හැබැයි ඒ බෝධියේම බෝ අංකුර වලින් හටගන්න අනෙක් බෝධීන් වහන්සේලා අවුරුදු 50ක් 60ක් යනකොට විශාල වෙලා සාමාන්‍ය අනෙක් බෝධීන් වහන්සේලා වගේම අතු දිරලා කඩාගෙන වැටිලා ඒ බෝධීන් වහන්සේලා අපවත් වෙනවා. හැබැයි බුද්ධ අධිෂ්ඨානයෙන් අවුරුදු 2600 ගානක් අදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනේ අපිට සියසින් දැකලා වන්දනා කරගන්න වැඩ ඉන්නවා. ඒ නිසා පින්වතුනි මේ ආශ්චර්ය බුදුරජාණන් වහන්සේගේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමිය ලංකා භූමිය. ඒ වගේම ඩ්‍රෝනයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමියක් අපේ ලංකා භූමිය. ඒ නිසා විශේෂයෙන් ඔබ හැම දෙනාම මේ වෙලාවේ අපි දන්නවා මේ මොහොත මුළු ලෝකයාම අසරණ වෙච්ච වෙලාව. හිතාගන්නවත් බැයි. සමහරට මීට අවුරුද්දකට විතර කලින් කවුරු හරි ඔබට කිව්වනම් අනාගතයේ මෙහෙම වසංගතයක් කියලා එකක් ලෝකේනවා. ලෝකෙම රටවල් අසරණ වෙනවා. ওই දියුණු කියන රටවල් ඔක්කොම අසරණ වෙනවා. ලෝකේ රට රටවල් ගුවන් යානා යාගන්න බැරුව ඔක්කොම කටයුතු නවත්තනවා. ලෝකෙ මිනිස්සු ගෙවල් වලට කොටු වෙනවා. ලෝකේ රටවල් මේ විදිහට වැඩ කටයුතු නවත්තලා එක එක්කෙනා
මූුණු වහගෙන ආරක්ෂාවෙන්න උත්සාහ කරනු. ඊළඟට අපේ රට ඔබ හිතන් මාස දෙකත් දෙකහමාරක් ඇදිල් නීතිය දාලා මෙහෙම තියන්න වෙනවා කියලා කවුරු හරි කිව්වනං අවුරුද්ධකට විතර කලින් ඔබ කවදාවත් පිළිගන්නේ නෑ. නමුත් ඒ පිළිනුගන්නදී අපිට සිද්ධ වුණා. අද වෙනකොට කවදාවත් නොසිතපු දෙයක් මේ වසංගතයක් කියන දෙයක්. ඔබ සමහරලාවට අතීත වසංගත ගැන අතීත දේවල් අහලා තිබුණට වර්තමාන මිනිස්සු හිතාගෙන හිටියේ දැන් විද්‍යාව දියුණුයි, තාක්ෂණයේ දියුණුයි, කරන්න බැරි දෙයක් නෑ, දැන් ලෝකෙ මොනවද කරන්න බැරි, ඕවට බේත් තියෙනවා, ඕවා මොනවද, ඔහොම තමයි හිතුවේ. හැබැයි අද වෙනකොට ලෝකෙ දියුණු රටවල් සියල් අසරණයි. ඒ නිසා පින්වතුනේ එවැනි ව්‍යසනයක් විපතක් ඉදිරියේ පවා ඔබ බලන්න ලෝකෙ ඇමරිකාව දිහා, ලෝකෙ යුරෝපෙ දිහා, අප්‍රිකානු රටවල් දිහා, අසල්වැසි ඉන්දියාව දිහා බලන්න ලෝකෙ මොනතරම් වේගෙන් මේ රෝගෙ පැතිරීගෙන යනවද. නමුත් අපේ වගේ පුංචි රටක්, ලංකා භූමිය වගේ පුංචි රටක් වුණත් අද ආරක්ෂා වෙලා, මොන ප්‍රශ්න තිබුණා ඒ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ උතුම් බුද්ධ ශක්තියත් එක්ක. යම් යම් ප්‍රමාණවලින් සාමාන්‍ය වාර්තා වුණත් ලෝකයේ මේ පැතිරෙන වේගයත් එක්ක ගත්තොත් අපි යම් මට්ටමින් හරි ආරක්ෂා වුණා. තිය නිසා මිනිස්සු අපි දන්නවා නිතර තුනුරුවන් ගුණ සිහිකරමින් රතන සූත්‍රය කියමින් පිරිත් කිව්වා. පිරිත් පැන් නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න භූමි, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා වැඩඉන්න පිම්බිම්, රුවන්වැලි මහා සෑය, ඒ වගේම චෛත්‍යරාජයන්න් වහන්සේලා, ධාතුන් වහන්සේලා වැඩඉන්න පිම්බිම. තිය නිසා මෙවැනි පුණ්‍ය භූමියක වැඩඉන්න ඔබ හැබැයි මතක තියාගන්න මේ විපත් එනකොට ඒ පූජනීය භූමියටම බුදුහාමුදුරුවන්ට වැඩේ බාර දීලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. ඒකේ ප්‍රතිඵල ඔබ ලබන්න නම් ඔබ ඒ ආරක්ෂිත පුරුදු ඔබ පිළිපදින්නට ඕනේ. ඒ සෞඛ්‍ය පුරුදු ඔබ ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට ඔබ සිල්වත් වෙන්න ඕනේ. පිරිතක ප්‍රතිඵල ලබන්නත්, බුදුන් වැඳලා ආශිර්වාද ලබන්නත්, බෝධි ආශිර්වාද ලබන්නත්, විශේෂයෙන් ඔබ සිල්වත් වෙන්නට ඕනේ. ඔබ හොඳට ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්න එතකොටයි තුනුරුවන්ගේ පිහිට තියෙන. තේ නිසා විශේෂයෙන් අපේ රට එක පැත්තකින් යම් අගාධයකට යන ස්වභාවයක් අපිට පේනවා. ඒ ස්වභාවයේ තියෙන මිනිස්සුන්ගේ සිල්වත්කමක් නැති එක අපිට පේනවා. හැම පැත්තෙම පිරිහීම. ඒ පිරිහීමට එකම හේතුව මිනිස්සු බොහොම ආවේගශීලී, ද්වේෂය, වෛරය, කේන්තිය, රාගයෙන් සත්තු වගේ කවදාවත් අහපු නැති සිදුවීම් රටේ අපිට අහන්න ලැබෙනවා. මිනී මැරුම්, අපරාධ, වංචාවල්, සල්ලාලකම්, ළමා අපරාධ ගැන, ඒ වගේ මත්කුඩු මත්ද්‍රව්‍ය, මේ හැම පැත්තෙම පිරිහිච්ච භූමියක් අද මෙහෙම හරි රැකිලා තියෙන්නේ සුළු පිරිසක් හරි ඔය පින්කම් කරන නිසා. සුළු පිරිසක් හරි රටේ ජනගහනයෙන් ගත්තොත් බුදුන් අදින් නැති, පිනක් කරන්න නැති, ධර්මයක් නැති විශාල පිරිසක් හිටියට තව බොහෝ පිරිසක් ඉන්නවා නිතර පිරිත් කියන, නිතර බුදුන් අදින්, නිතර පින්කම් කරන, බෝධි පූජා කරන. අන්නේ ආශ්චර්ය නිසා තමයි මේ විදිහට හරි ආරක්ෂා වෙලා තියෙන්නේ. තේ නිසා පින්වතුනි ඔබ මේ ලැබිච්ච මොහොතේ ඔබේ ජීවිතයේ ධර්මයේ තුල පිහිටවා ගන්න. පුළුවන් තරම් ඔබ ධර්මයෙන් ආරක්ෂාවෙන් නිතර තුනුරුවන් ගුණ සිහි කරන්, රතන සූත්‍ර ආදී පිරිත් දේශනා දිනපතා ගෙවල් වල පිරිත් කියලා පිරිත් ආශිර්වාදේ ලබන්න. ඒ වගේම හැමදාම බුදුන් ඇඳලා ජයශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය ආදී පූජනීය පුණ්‍ය භූමි හිතෙන් සිහි කරලා ඒ දිශාවට හැරිලා වන්දනා කරන්න. ඔබ ලෝකෙ කොහේ හිටියත් හිතෙන් ඔබට ඒ දිහාවට හැරිලා වන්දනා කරලා පින් කරගන්න පුළුවන්. තේ නිසා අපි ලෝකෙ අද වාසනාවන්ත පිරිසක්. ලෝකෙ උතුම්ම වටිනාම පූජනීයම දේවල් අපිට අපේ උරුමෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ උරුමය ලැබිච්ච අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න දක්ෂ පිරිසක් බවට පත්වෙන්නට ඕන. ඒ පිණිස ඔබ හැම දෙනාටමත් මේ ධර්මානුශාසනාව, සද්ධාදී ගුණ ධර්ම වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිය සැසිරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනට පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
ආකාසට්හාචබුම්මට්හා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකාසට්හාචබුම්මට්හා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.